තව එක රහතන් වහන්සේ නමක් ගැන කියනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතේ බැබළුණ ගුණේ තමයි බ්‍රහ්මචාරී. කාන්තාව ඇසුරු කරන්නේ. අභිරූපිම පිරිමියා වෙලා ඉපදිලා ඒ රූපේ දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේගේ රූපෙට විතරයි. විවාහ වෙන්න සිද්ධ වුණා අම්මලාගේ කැමැත්තට බද්දා කාපිලානේත් සමග. බද්දා කාපිලානේගේ රූපේ ලස්සන දෙවෙනි උනේ යසෝදරාවට විතරයි. ඒ දෙන්න විවාහ වෙලා එක ඇඳේ නිදාගත්තා. නිදාගන්නකොට කිව්වා නංගියේ පිච්ච මල් මාලාවක් ගොතාගත්තා. ඈත් පිච්ච මල් මාලාවක් ගොතාගත්තා. කිව්වා නංගී මට රාග හිතක් ඇති වුණොත් එමේ මේ මල් මාලේ පරවේවා කියලා ඇඳේ දැම්මා. ඇඳි. බද්දා කාපිලානේත් පිච්ච මාලාවක් දැම්මා මට රාග හිතක් ඇති වුණොත් මේ මල් මාලේ පරවේවා කියලා. මල් මාලේ කොහොමදත් පරවෙනවනේ. ඊට පස්සේ එක ඇඳේ දෙන්න නිදාගත්තා. අවුරුදු 12ක් එක ඇඳේ නිදාගත්තා. අර මල් මාලේ දැම් පිපුණා වගේ ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරයා. ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරීත් එක්ක කැඳේ අවුරුදු 12ක් රාගසිතක් නැතුව නිදා ගන්නවා කියන්නේ කොහමද? අද ෆෝන් එකක් ළඟ තියාගෙන කොල්ලෙකුට බේරෙන්න බෑ. ෆෝන් එකක් කියන්නේ ගෑනු කෙනෙක්ද? තරණ යන්න ඕන මහා කස්සප මහ රහතන් වහන්සේ. තරණ යන්න ඕන මහා කස්සප මහ රහතන් වහන්සේ. සමහර අයට පොයේ දවට සිල්ලරම් පොයේ දවසට ගෑනු මිනිසෙයි මේ පිරිමියයි වෙන වෙනම ඉන්න බෑ. දරුමල්ලු හදලා වයසට පලච්චිත් ආච්චිටයි සීයටයි වෙනම ඉන්න බෑ. අඩුම තරමේ ධර්මමුණුබුරෝ හැදුනට පස්සෙත් අපිට තරුණ කාලේ බ්‍රහ්මචාරී වෙන්න බැරුණා. දැන් හරි දෙන්න වෙනම බුදුගුණ සීකරගෙන ඉන්න ඕන කියලා ඇඳවල දෙහික නිදාගන්නේ. එතරම් අද ලෝකේ එහෙව් එකේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සරණ යන්න. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ කොච්චර විරාගයද කියනවනම් මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ රූපේ දැක්කත් රාග ගින්න නිමිනවා කියනවා. උන්වහන්සේගේ රූපය ගින්නට වතුර දානවා වගේ කියනවා. ඒ කාලේ දැක්ක ගමම රාගෙ නැති වෙනවා. මට මුණ ගැහුණ කෙනෙක් මේ මෙයාට හිතිලා ලැප්ටොප් එකක් ගන්න. ඔන්න දැන් ලැප්ටොප් එක අරන් ඩෝංගල් එක ගහපු ගමම හිතට ආවේ කුණුහරුප බලපන් කියලා. දැන් හිතට එනවා මෙයා ඉක්මනට වැහුවා. දැන් හිත පාලනය කරගන්න බෑ. දෙවෙනි දවසේ ආය ලැප්ටොප් එක ඔන් කළා. නවත්ත ගන්න බෑ වැහුවා ලැප්ටොප් එක. මේ අවුරුදු 25ක විතර තරුණේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ අරගම හිතට එනවා වැහුවා. මෙයාට හිතා ගන්න බෑ. ඊට පස්සේ මෙයා පොල් ගහවල මහමෙවුන අසපුවේ තියෙනවා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව. ඒ ප්‍රතිමාවට පැන් එකක් පූජා කරලා ජීවිතේ පූජා කළා විරාගී බව පිණිස. මේ වෙනකොට අවුරුදු 4යි කම්පියුටරේමයි වැඩ කරන්නේ. අද වෙන්නක්වත් නරක වීඩියෝ එකක් බලන්න සිතිවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. අපේ මහා කශ්‍යප මුනිදුන්ගේ තේජස අදටත් තියෙනවා. ගලපාත බෙන්තර තියෙනවා. තුන් ලෝකෙට එකම ධාතුන් වහන්සේ තමයි වැඩින්නේ. මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ගලපාත බෙන්තර රාග ගින්නෙන් දැවෙන අවුරුත් රාග ගින්නෙන් දැවෙනවා. දැවෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. සුදු නෙළුම් මල්ලේ සෑය වටේ තියෙතියා මහා කශ්‍යප මුනිදුන්ගේ විරාගී ජීවිතේට දිවි පුදන්න නැත්තම් මේ කෙලෙස් ගින්නෙන් නිවෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා නිවෙන්නේ. අපි දන්න තරුණ ළමෙක් ඉන්නවා ටෙලිෆෝන් කඩයක් කරන. ඒ කොල්ල කියනවා ස්වාමීනි වැඩියෙන්ම මේ ජරාව බලන්නේ 60 පැනපෙවුන් කිව්වා. ෆෝන් ගේනවනේ හදන්න. ෆෝන් වල තියෙන්නේ වයසක අයගේ ෆෝන් වලමයි ජරාව තියෙන්නේ. එක අවුරුදු 75 ආච්චි කෙනෙක් පුතේ මේක වයිබ ලොක් වුණා කියලා හදන්න ගෙනාවා. ඊට පස්සේ අහලා ආච්චි උඹට මොකටද මම වයිබ කියලා. ඔටෝ නැ මේක හදලා දිය කිව්වා. ඉතින් කොල්ලයි ලොක් එක අරපු ගමන්ම අර වයිබ වලට ගිහිල්ලා නිකමඩ. ඒ වයිබ එකේ තිබිලා තියෙන්නේ ආච්චිගේ නිර්වත් රූප. මේ ආච්චි පිට රටට යවනවා. අවුරුදු 75යි. කෙලෙස් ගින්න. සාදු කී කියා ඉන්න උපාසක අම්මා කෙනෙක් පින්කමකට නිතර මේ ඇවිල්ලා අපි දැකලා තියෙනවා. කාලයක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි ඇහුවා අර වයසට ගිය උපාසක අම්මා මොකද එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කොහාඳුරනේ එන්නේ කොහොමද ගමේ කැලෑපත්‍ර ගහලා. මොකද්ද කැලෑපත්‍රය කිව්වා? ඒ වයසට ගිය ඒ ගෑනු කෙනා තවත් ගෑනු කෙනෙක්ගේ ඇඟ මිරිකලා. ගෑනු ප්‍රශ්න. මේ වයසට බැරිදilla. මේ ලෝකේ ධර්මයේ කියලා එකක් නැත්තම් ගරහනවා කියලා එකක් නැත්තම් තිරිසන්නු වගේ වෙනවා. ඒක නැත්තේ මේ ලංකාවේ විතරයි. පිටරට දෙනවා. පිටරට බලාගෙන ඉඳින් පෝරුවේ නගින්නේ කෙල්ලෝ. පිටරට බලාගෙන ඉඳින් කොල්ලෝ පෝරුවේ නගින්නේ. පිටරට පොඩි දරුවෝ තමයි දරුවෝ හදන්නේ. විකුණනවා දරුවෝ. පිටරට දරුවෝ අම්මයි දුවයි එක ඇඳේ තියාගෙන ඉන්නවා මිනිහා. පිටරට තිරිසන්නු වගේ. ඒක මේ හින්තේ එන්නේ ඒ ඇති කාලයක් යන්නේ. මේ බුද්ධ ශාසනය විනාශ කර කර ඉහළ ඉන්නේ ඔක්කොම කරන්නේ ඔක්ක ලංකාවට ගේන එක. දැන් ගැලවෙන්න මෙච්චර බුදුබණ පද ඇහෙද්දී මෙච්චර ධර්මයක් කතා කරද්දී මෙච්චර සෑය බෝධිය තියෙද්දි මුත් මෙච්චර පව් වෙනවා නම් ඕවා නැති කාලේ මොනවා ඉද පින්පව් කියන වචනේ අහන්නේ නැතුව
දෙම ඇහෙන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් බලපෑමකුත් නැත්නම් අපේ හිත්වල තියෙන රාගිත ද්වේෂයට මොහොහෙට අපි කොච්චර දේවල් කරයිද? අද වුණත් අම්මර තාත්තට බයට, සමාජයට බයට, පින්පව්වලට බයට, ධර්මයට බයට තමයි මෙච්චරවත් රැකෙන්නේ. මේවා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ මේ ලෝක සත්වයා කොහොමද රැකෙන්නේ? ගැලවෙන්න පින්වත්නි, ගැලවෙන්න උතුම් තිසරණේ සරණ යන්න වෙන කිසිම සරණක් නැහැ.